ලක්තිරණ පුවතකට එහා කී රටගෙන කේ කුමාක් අපි මේ අලුත් අවුරුද්දේ ලබන සතියේ පාර්ලිමේන්තුව රැස් වෙනවා පාර්ලිමේන්තුව රැස් වුණාම මයිතනේ ඉස්ලාම පාර්ලිමේන්තුවේ විවාදයට ලක්වීමට නියමිත දේ තමයි මේ රජයේ විසින් දැන්ට එකඟ වෙලා තියෙන IMF ගිවිසුම ඊට පස්සේ අපි හිතනවා ඊටමත්ම කෙටි කාලයක් තුළ රජයේ ප්‍රතිත්‍රස්ත පනතත් පාර්ලිමේන්තුවේ එන්නට නියමිතයි ඉතින් මේ වෙලාවේ මම කැමති යම් කිසි කාලයක් අරගෙන මේ ඉස්සෙල්ලම පාර්ලිමේන්තුවට එන දවස් දෙකක් හෝ තුනක් විවාද කිරීමට නියමිත IMF ගිවිසුම ගැන යම් කිසි පැහැදිලි කිරීමක් කරන්නට මොඳ මේ IMF ගිවිසුම ගැන අපේ රටේ සාමාන්‍ය ජනතාවට ඉතාමත්ම අඩු අවබෝධයක් තිබෙන්නේ අපි බොහෝ දෙනෙක් තාමත් හිතාගෙන ඉන්නේ IMF එකෙන් ඇවිල්ලා ඩොලර් බිලියන 3ක ආධාරයක් දීලා ඒ ආධාරයේ සල්ලි වලින් මේ රටේ සියලුම ප්‍රශ්න විසඳේවි කියලා. විශේෂයෙන්ම පහුගිය දවස්වල විදුලිය මේ තෙල් මිල අඩු වීම වගේ දේවල් මිනිස්සු හිතනවා මේ IMF එකෙන් ණයක් ලැබෙච්ච නිසා සිද්ධ වෙච්ච දෙයක් කියලා. පළවෙනි කාරණේ තමයි අපි කියනවනේ මේ IMF එකෙන් අපිට ලැබිලා තියෙන ආධාරයක් නෙවෙයි ඩොලර් බිලියන 2.9 එක ණයක් පමණයි. ඒ ණය ලැබෙන්නේ අවුරුදු 4ක් තිස්සේ. ඒ අවුරුදු ඒ 2.9 මේ වෙන විට ඩොලර් මිලියන 400ක පමණ ප්‍රමාණයක් ලංකාවට ලැබිලා තිබෙනවා. හැබැයි ලැබිලා තියෙන මුදල වෙන කිසිම දෙයකට වැය කරන්න බෑ. ඒක අපේ සංචිතවල රැඳිලා තියෙනවා. ඒතර අපි අද මේ දකින තෙල් මිල අඩුවීම වගේ දේවල් වලට මේ IMF ණයේ කිසිම සම්බන්ධයක් නැහැ. ඒකට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ ලෝක වෙළඳපොලේ තෙල් මිල 50%කින් පමණ පහුගිය වසර ටිකට පෙර තිබුණාට වඩා අඩු වෙලා තිබෙන නිසා. පසුගිය අවුරුද්දේ මේ කාලේ වෙනකොට තෙල් ඩොලර 1 බැරල් 1 මිල තිබුණේ ඩොලර 110ක් විතර වගේ. ඒක මේ වෙන විට ඩොලර 65කට විතර අඩු වෙලා. 50% ක විතර අඩු වෙලා. ඉතින් ඒ වාසිය තමයි අපිට තෙල් මිල අඩුවීම විදියට ඇවිල්ලා තියෙන්නේ. ඒක සම්පූර්ණයෙන්ම රජය ලබා දීලා නැහැ. නමුත් ඒක තමයි යථා තත්ත්වය. ඊළඟට තව පැත්තකින් ආණ්ඩුව හිතුව හිතුව හැටියට පිටරටින් ආහාර වර්ග ආනයනය කරන්න පටන් ගන්න තියෙනවා. උදාහරණයක් වශයෙන් බිත්තර ආනයනය වගේ දේවල් බැලු බැලමට පාරිභෝගිකයට හොඳයි. මොකද පාරිභෝගිකයට මිල අඩු කරගන්න පුළුවන් වගේ තේරෙනවා. නමුත් ඒ හරහා මේ නිෂ්පාදකයෝ මේ ආහාර නිෂ්පාදකයෝ විශාල පිරිසකට තමුන්ගේ ජීවිකාව අහිමි වෙලා ඒ ව්‍යාපාර වැහිලා ගිහිල්ලා ඉදිරි කාලයේදී බරපතල ආර්ථික ප්‍රශ්නයක් ඒ ව්‍යාපාර හරහාත් මේ රටේ ආර්ථිකයට ඇති වෙනවා කියන කාරණේ ජනතාව දන්නේ නැහැ. දැන් මම මේ IMF ගිවිසුම ගැන පොඩ්ඩක් කතා කරන්නම්. දැන් මේ IMF ගිවිසුමේ තියෙන දත්ත අපි හොඳින් කියවලා බලුවා. ඒ දත්ත කියවලා බලුවාම අපිට මෙන්න මෙහෙම කාරණයක් තමයි පේන්නේ. IMF ගිවිසුම අපිට අවශ්‍ය වුණේ ඇයි කියන කාරණේ අපි මුලින්ම බලමු. ඒකට අපි පොඩ්ඩකට පස්සට ගිහිලා බලන්නට ඕනේ 2019 ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බලයට පත්වන විට මේ රටේ තිබිච්ච තත්ත්වය. 2019 නොවැම්බර් මාසේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත්වන විට මේ රටේ අතිවිශාල ණය බරක් තිබුණා. ඩොලර් බිලියන 40කට වඩා විදේශ ණය තිබුණා. ඒ ණය වලින් අති බහුතරයක් විශේෂයෙන්ම කෙටි කාලීන වාණිජ ණය ඩොලර් බිලියන 12.5ක් පමණ ලබාගෙන තිබුණේ ඊට පෙර තිබුණු යහපාලන රජය විසින් අපේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා ආගමැති වෙලා හිටපු. ඉතින් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බලයට එනකොට ඔහුට ඉතිරි අවුරුදු 5ක කාලය තුළ ඔහුගේ දුර කාලය තුළ සෑම වසරකම ඩොලර් බිලියන 4කට වඩා වැඩි ප්‍රමාණයක් ණය ගෙවන්නට නියමිතව තිබුණා. 2020 2021 2022 කියන වසර තුන තුල පමණක් ඩොලර් බිලියන 12.7ක් ණය ගෙවන්න තිබුණා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අතිනුත් ලොකු වරදක් වුණා. ඒක වරද තමයි එතුමා දැඩි තීන්දුවක හිටියා තවදුරටත් විදේශ ණය නොගත යුතුයි කියලා. මොකද අපි හැමෝම දන්නවා රට ණයබාරක පැටලී හිටියේ ඔහුගේ මතයක් තිබුණා ඔහු විදේශ ණය ගන්නෙ නැහැ කියලා. නැත් ඒක ප්‍රායෝගික කාරණයක් නෙවෙයි. මොකද ඊට කලින් අවුරුදු 10 දිහා බැලුවම හැමදාම අපිට වසරකට ඩොලර් බිලියන 2ක පමණ ගෙවුම් ශේෂයක් ගියක් තිබුණා. ඒ ගෙවුම් ශේෂයෙන් ගිය අපි පියවගත්තේ විදේශ ණය අරගෙන. යම්කිසි රාජනායකයෙක් තීන්දුවක් ගන්නවා නම් මම විදේශ ණය ගන්නෙ නැහැ කියලා ඒ තීන්දුව නිවැරදි වන්නේ ඒ ගෙවුම් ශේෂයෙන් ගිය පියව ගන්නට වැඩපිළිවෙලක් තිබෙනවා නම් පමණයි. එමනම් අපිට රටට එන ඩොලර් ප්‍රමාණය රටින් යන ඩොලර් ප්‍රමාණයට වඩා වැඩි කරගන්නට වැඩ පිළිවෙලක් තිබෙන්නට ඕනේ. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ඔබ දන්නවා
ඔහු බලයට ආපු ගමන් මුහුණ දෙන්නට වෙච්ච ප්‍රශ්නේ. ඔහුට කොවිඩ් 19 වසංගතයට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ අනුව 2020 වසර 2021 වසර ඔහුගේ පළමු වසර දෙකේම බරපතල ගෙවුම් ශේෂයකට ඔහුට මුහුණ දෙන්න සිද්ධ වුණා. මොකද අපිට සංචාරක ව්‍යාපාරයෙන් සාමාන්‍ය ලැබෙන ආදායම වසරකට ඩොලර් බිලියන 3කින් පමණ මේ කාලය තුල අඩු වුණා. එතකොට වසර දෙකක් ගත්තාම ඩොලර් බිලියන 6කින් පමණ මේ වසර දෙක තුල අපිට ලැබෙන්න තිබිච්ච ආදායම අඩු වෙලා ගියා. ඊට අමතරව අර වසරකට ඩොලර් බිලියන 2ක් විතර විදේශ ණය ලබා ගැනීම සිටපෙක වුණ අතර කරපු නිසා එතනත් ඒ වසර දෙක තුල තව ඩොලර් බිලියන 4ක් පමණ එකතු වෙලා ඩොලර් බිලියන 10ක පමණ වෙනසක් තිබුණා අපිට දැන් ගෙවන්නට මුදල් මදිකම. ඒතකොට ලංකාවේ ඔහු බලයට එන විට තිබුණා ඩොලර් සංචිත 7.2ක් පමණ. මේ ඩොලර් සංචිත 7.2ත් ඒ වගේම ඉන්දියාවෙන් රටවලින් ලබාගත් తాවකාලික ණය පහසුකමුත් නිසා පළවෙනි අවුරුදු දෙකේ මේ ණය ගෙවා ගන්න පුළුවන් වුණාට 2023 මුල වෙන විට බරපතල තත්ත්වයක් ඇති වුණා. දැන් අපිට රටේ ණය ගෙවන්න තිබෙන වසරකට ඩොලර් බිලියන 5කට වඩා විශාල ප්‍රමාණයක් නමුත් ඒ සඳහා අවශ්‍ය කරන මුදල් අතේ නැති තත්ත්වේ. හැබැයි මෙතනදී අපි මතක තියාගන්න ඕන කාරණය තමයි මෙවැනි ප්‍රශ්න මීට කලිනුත් ලංකාවට ඕනතරම් ඇති වෙලා තියෙනවා. ලෝකයේ ඕනතරම් රටවලට ඒ වගේ හදිසි තත්ත්වයක් ඇති වෙනවා. ඒ වගේ තත්ත්වයක් ඇති වුණාම ඒකට විසඳුම ගිහිල්ලා රට බංගලොත් කියලා ලෝකෙට කියන එක නෙවෙයි. ඒ ප්‍රශ්නෙට විසඳුමක් සොයා ගැනීම තමයි මේ වෙලාවේ කළ යුතු තිබුණේ. උදාහරණයක් වශයෙන් පසුගිය වසරේ අප්‍රේල් මාසයේ අලුත් මුදල් ඇමති අලිසබ්‍රි මහත්මයා මුදල් ඇමති වෙලා අලුත් මහා බැංකුව අධිපති නන්දලාල් විරසක මහත්මයා මහා බැංකුව අධිපති වෙලා අලුත් භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහත්මයා භාණ්ඩාගාර ලේකම් වෙලා අලුත් කණ්ඩායමක් මේ ආර්ථිකයේ හසුරමින් සිටියා. ඔවුන්ට තිබුණා ඩොලර් බිලියන 225 විතර ණය ගෙවන්න අප්‍රේල් මාසේ. එතකොට ඒ ණය ගෙවීම සඳහා අපිට විවිධ විසඳුම් සොයන්න තිබුණා. අපිට ඒ ණය වලට අදාළ ණය හිමියන් සමග සාකච්ඡා කරන්න තිබුණා. ඒ වත්න අපිට කායින් හරි ගිහිල්ලා තවත් කෙටි කාලින නෑක් ලබා ගන්න තිබුණා. අපි හිතවත් විදේශ රටකට ජපානයට චීනයට ඉන්දියාවට වගේ රටකට කතා කරලා විසඳුමක් හොයාගන්න තිබුණා. ඒ වෙනුවට ඒ වෙලාවේ ඒ ආර්ථික කළමනාකරණ කණ්ඩායම තීන්දුව කළේ සියලුම ණය හිමියන්ට මේ මිලියන 225 විතර නෙවෙයි රටට ණය දීලා තියෙන ඩොලර් බිලියන 45ක් ණය දීලා තියෙන සියලුම ණය හිමියන්ට අපි කිව්වා මීට පස්සේ අපි ණය ගෙවන්නේ නෑ කියලා. බට පේනවනේ මේ මොනතරම් බෑනක දෙයක්ද ඔවුන් ඒ කලේ කියලා. රටේ තිබුණා ඩොලර් බිලියන 45ක් විතර ණය ගෙවන්න. අපිට ඒ වෙලාව ප්‍රශ්න තිබුණ ඩොලර් මිලියන 225ක් සම්බන්ධයෙන් පමණයි. අපි ගිල කිව්වා අර ඩොලර් බිලියන 45ම ගෙවන්නේ නැහැ කියලා. එහෙම කිව්වා මොකද වෙන්නේ? එහෙම කිව්වහම එතනින් පස්සේ කිසිම කෙනෙක් අපිට උදව් කරන්නේ නැහැ. අපිට කවුරු හරි ගාවට ගිහිල්ලා කෙටි කාලේ ණය ලබා ගන්න තිබ්බනම් ඒ අවස්ථාව සම්පූර්ණයෙන්ම අපි නැති කරගත්තා. මේ බංකොලොත් භාවයේ ප්‍රකාශ කිරීම හරයි ඒක විශාල වරදක් අපි මේ වෙලාවේ කරගත්තා. එසේ කිරීම හරහා අපිට මොකද වුනේ? අපි එකපාරට ලොකු වලකට වැටුණා. ඒ වලෙන් දැන් ගොඩ එන්නට අවශ්‍ය කිසි කෙනෙක් අපිට උදව් කරන්නේ නැහැ. ඒ වෙලාවේ අපිට ඉනිමගක් දෙන්නට ඉදිරිපත් වුනේ IMF ආයතනය විතරයි. මොකද IMF ආයතනත් එක්ක අපි සාකච්ඡා ඒ වෙන විටත් පටන් ගන්න තිබෙච්ච නිසා. IMF සාකච්ඡාවලදී ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කාලෙම තමයි IMF සාකච්ඡා පටන් ගත්තේ. ඒ වගේම මේ සාකච්ඡා කිරීම සඳහා උපදේශකයන් පත් කළ තිබුණේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කාලෙම තමයි. ඉතින් IMF සාකච්ඡාව අලුතෙන් ජනාධිපතිවරයෙක් පත් වුණාට පස්සේ දිගටම කෙරිගෙන ගිහිල්ලා ඔවුන් එකඟ වුණා අපිට ඩොලර් බිලියන 3ක ණයක් ලබා දෙන්නට. ඒ ලෝකෙට පණිවිඩයක් දෙන්නට අපේ රටේ ණය ස්ථාවරත්වය සඳහා IMF ආයතන උදව් කරනවා කියලා. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ නැහැ අපි මේ වලෙන් ගොඩාවට පස්සේ, ඒ කියන්නේ අලුතෙන් තවත් ණය ගන්න පුළුවන් තත්ත්වයකට ආවට පස්සේ අපි දිගින් දිගටම IMF ආයතනයේ සමග පමණක් ඔවුන් කියන ආකාරයට පමණක් කටයුතු කළ යුතුයි කියලා. දැන් ආණ්ඩුවේ අපේ වෙනස තිබෙන්නේ එතන. IMF ආයතනයෙන් ඒ වෙලාවේ ණය ගන්නට යන්නට ඕන කියන කාරණේ අපි ඉන්නවා. සමහර අය IMF එකට යා යුතුම නැහැ කියලා කියනවා. අපිත් කියනවා IMF එකට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වෙලාවේ රජයට වෙන විසඳුමක් තිබුණා. නමුත් ඒ වෙලාවේ රජය කරන්නේ මොකද්ද කියලා දැනගන්න හිටියේ නැහැ නේ. ඉතින් ඒ නිසා අපි වලක වැටුණා. වලෙන් වැටුණාම උදව්වක් ගන්න IMF එක අවශ්‍යයි කියන දන්න අපි ඉන්නවා. හැබැයි මෙතනින් පස්සේ මේ IMF එක කතා කරන විසඳුමට අපි 100% එකඟ නැහැ. මොකද අපිට ඒකේ විශාල දුර්වලතා ප්‍රශ්න පේනවා. රජයේ උපාය මාර්ගිකව මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එනට සලස්බක් ඉදිරිපත් කරන්නේ නැතුව රටට හෝ IMF ආයතනයට මේ ණය ලබාගෙන මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා බොරුවක් රටට කියමින් ඉන්නවා. ඒ බොරුව කුමක්ද කියලා මම ඔබට පැහැදිලි කරන්නම්. දැන් මේ IMF ගිවිසුම හොඳින් කියවා බලුවොත් ඕන කෙනෙකුට පේනවා. මේකෙත් කියනවා
ඉතුරු අවුරුදු පහ තුළ ඒ කියන්නේ 20යි 23 සිට 20යි 27 දක්වා කාලය තුළ අපිට අවම වශයෙන් ඩොලර් බිලියන 25ක් පිටරටවලට ණය ගෙවන්නට තිබෙනවා. දැන් මේ වෙලාවේ අපි මේ බොහොම සතුටින් ඉන්නේ ණය ගෙවන්නේ නැතුව. ඔය බඩු මිල අඩුයි අර තෙල් තියෙනවා ගෑස් තියෙනවා ඔය කතන්දර ඔක්කොම තියෙන මේ తాවකාලිකව අපි ණය ගෙවන්නේ නැතුව හැංගිලා ඉන්න ජාතියක් නිසා. හැබැයි අපිට ණය ගෙවන්න පටන් ගන්න වෙනවා. ඉතුරු අවුරුදු පහ තුල අපිට ඩොලර් බිලියන 25ක් ණය ගෙවන්න සිද්ධ වෙනවා. ඉතුරු එතන IMF ආයතනය කියනවා මේ ඩොලර් බිලියන 25යි ඩොලර් බිලියන 3ක් ඒ කියන්නේ 2.9ක් අපි දෙන්නම් ණය මේ අවුරුදු පහක කාලය තුල. ඔගොල්ලෝ ඉල්ලගන්න ලෝක බැංකුවෙන් ඩොලර් බිලියන 1.75. ඔයාලා ඉල්ලගන්න ආසියානු සංවර්ධන බැංකුවෙන් තව ඩොලර් බිලියනයක් 1.5 විතර වගේ. ඔය විදිහට ඩොලර් බිලියන පිටින් ණය අරගෙන යම්කිසි ප්‍රමාණයකට මේ ණය ප්‍රශ්නේ විසඳ ගන්න. හැබැයි ඩොලර් බිලියන 25 ගෙවන්න තියෙනවානේ. මේ IMF එකෙන් එන ඩොලර් බිලියන 3යි ඉතුරු බැංකුවලින් එන ඩොලර් බිලියන තව 3.5ක් පමණ එකතු කරලා මේ 25 දා ගන්න බෑ. එනිසා ඒගොල්ලෝ කියනවා අපිට කියනවා ඔයාලා කොහොම හරි ඔයාලගේ ණය හිමෙන්ද කතා කරලා ඩොලර් බිලියන 3ක් විතර ණය පස්සට ගාලා දා ගන්න. ඒ අවුරුදු 5කින් පස්සේ ගෙවන්න කතා කරගන්න. ඊට අමතරව කියනවා ඩොලර් බිලියන 14ක් ණය කපා හරින්නට ඔබේ ණය හිමියන්ව එකඟ කරගන්නට කියලා. දැන් අන්න ඒ කාරණේ තමයි ආණ්ඩුව රටට කියන්නේ නැත්තේ. කිසිසේත් වරදවා තේරුම් ගන්නට එපා. IMF එක ඇවිල්ලා අපේ ණය හිමියෝ සමග සාකච්ඡා කරලා මේ ඩොලර් බිලියන 14ක් කපා හරින්නට ඔවුන් කටයුතු කරනවා කියලා. උත්තාවත පැහැදිලි කියනවා ඒක රජයේ වගකීමක්. හැබැයි රජය ඔවුන්ට පොරොන්දු වෙලා තියෙනවා ඒක කරගන්නවා කියලා. ඒක කරගන්න පුළුවන් කියලා. ඒ පොරොන්දු මත තමයි IMF ගිවිසුම අසන් කරන්නේ. දැන් ඔබ කල්පනා කරලා බලන්න. අපිට තියෙන විදේශ ණය ඩොලර් බිලියන 45ක්. ඒ ඩොලර් බිලියන 45න් ඩොලර් බිලියන 14 කියන්නේ 32ක් වගේ විශාල ප්‍රමාණ කපා හරින්නට මේ විදේශ ණය හිමියෝ එකඟ වෙයිද? දැන් ඒ ඩොලර් බිලියන 45න් උත් ඔක්කොම කපා හරින්න බෑ කොහොමද? එතන කියනවා අපි තියෙන මේ බහුපාර්ශ්වික ගිවිසුම. ඒ කියන්නේ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, IMF වගේ ආයතන වලින් අපිට දීලා තියෙන ණය වලට අත තියන්න බෑ. ඒකත් එක කොන්දේසියම් එකේ ගිවිසුමේ තියෙන. ගිහිල්ලා අත තියන්න පුළුවන් ජාත්‍යන්තර ස්වෛර බැඳුම් කර වලට, පිටරට වලින් අරන් තියෙන ද්විපාර්ශ්වික ණය වලට, ඒ වගේම විවිධ ආයතන වලින් ලබා තියෙන ණය වලට විතරයි. මේ ඩොලර් බිලියන 45 ඇතුලේ ඩොලර් බිලියන 35ක් විතර ප්‍රමාණයකින් තමයි මේ කපා හැරීම කරන්න කියලා කියන්නේ. ඒතර AI එකඟ වෙයිද මේ විදිහේ ඩොලර් බිලියන 14ක් කපා හරින්නට? ඕන එකඟ වෙන්නේ නැහැ. ඕන් දැනටමත් උසාවියට ගිහිල්ලා අවසානයි. ජාත්‍යන්තර ස්වෛර බැඳුම් කර අරන් තියෙන ඩොලර් බිලියන 12ක් පමණ AI වෙනම නඩුවක් දාලා තියෙනවා අපිට ඇමරිකාවේ. ඉතුරු ණය හිමියෝ කණ්ඩායමක් වෙලා තවත් නඩුවක් දාලා තියෙනවා. උතුර ඇමරිකාවේ දාලා තියෙන පළවෙනි නඩුව දැන් අහන්න අවසර ලබා දීලා තියෙනවා. ඉතින් මේගොල්ලෝ අපිට විරුද්ධ නඩු දානවා නම් අපි කොහොමද උපකල්පනය කරන්නේ මේ AI ඩොලර් බිලියන 14ක් කපාරින්ට කැමති වෙවි කියලා? ඒ නිසා මේ IMF ගිවිසුම සම්බන්ධයෙන් මේ රටට කරන කතාවේ ආණ්ඩුව ඇත්ත කියන්නට ඕනේ. අපිට මෙතන ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. අපිට මේ මුදල කපාරින්ට බැරි වෙන්නට ඉඩ තිබෙනවා කියලා. IMF ගිවිසුමෙත් ඒක පැහැදිලිව කියලා තියෙනවා අපිට තියෙන අනතුරක් විදිහට. තවත් අනතුරක් තමයි මේ AI ණය කපාරින්ට කියලා කිව්වොත් අපි මේ විදේශ ණය හිමියන්ට ඕන අනිවාර්යයෙන්ම කියනවා එහෙමනම් ඔබට ණය දීලා තියෙන සියලු දෙනා දේශීය ණය හිමියන්ගෙත් ණය කපා හරින්න කියලා. දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයා විවෘත ලිපියක් දීලා තියෙන නිසා අපි සියලුම ණය හිමියන් එකාරක්කාරයට සලකන්නේ කියලා අපිට මේකෙන් පැනලා යන්න බෑ. එහෙමනම් අපේ රජයේ දේශීය ණය දීලා තියෙන්නේ කවුද? අපේ බැංකු පද්ධතිය. අපේ මහ බැංකුව, අපේ EPF එක, අර්ථ සාධකාර මුදල, මේ සියලු දේවල් අපේ ආණ්ඩුවේ ණය දීලා තියෙනවා. ඒ සියල්ලම අර 30ක් විතර කපා හරින්න වෙනවා. ඒක අපිට දරා ගන්න පුළුවන්ද? අපේ රටේ බැංකු පද්ධතියක දරා ගන්න පුළුවන්ද? අපේ රටේ බැංකු පද්ධතියෙන් ආයෝජන කරලා තියෙන සාමාන්‍ය ජනතාවට මේක දරා ගන්න පුළුවන්ද? මේ වගේ බරපතල ප්‍රශ්න රාශියක් මෙතන තියෙනවා. දැන් කාටද කියන්න පුළුවන්? දැන් ඔයාලා ප්‍රශ්න විතරයි කතා කරන්නේ. මොකද උත්තරේ කියලා. උත්තරේ තමයි අපි මේ ණය මත විතරක් රඳාපවතින්නේ නැතුව මේ රටේ විදේශ ආදායම වැඩි කරගන්නට කටයුතු කළ යුතුයි. අපේ වෙළඳ ශේෂ හිඟය අඩු කරගන්නට, එමෙතන ඍණාත්මක දෙල් ශේෂය අඩු ගන්න ධනාත්මක කරගන්නට අපි වැඩ කළ යුතුයි. ඒ සඳහා වර්තමාන රජයට කිසිම වැඩ පිළිවෙලක් නැහැ. කිසිම වැඩ පිළිවෙලක් නැහැ. ඔබ කල්පනා කරලා බලන්න රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපති උදාසීන අදවනතුරු ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කාලේ කරපු වැරදි නොකරා මිස අලුතෙන් මොකද්ද කරලා තියෙන්නේ මේ අපනයන වැඩි කරන්න?
අලුතෙන් මොකද කරලා තියෙන්නේ කෘෂිකර්මාන්ත සංවර්ධනය කරන්න. අලුතෙන් මොනවද කරලා තියෙන්නේ කර්මාන්ත සංවර්ධනය කරන්න. අලුතෙන් මොනවද කරලා තියෙන්නේ සේවා ක්ෂේත්‍රයේ සංවර්ධනය කරන්න. තිබෙන දේවලුත් වැහෙනවා. අද කර්මාන්ත ක්ෂේත්‍රයේ සීරදීක විතර කඩා වැටිලා. රැකියා විශාල වශයෙන් අහිමිවෙමින් තිබෙනවා. කෘෂිකර්මාන්තයේ සංවර්ධනයක් නැහැ. සේවා අංශ සංවර්ධනයක් නැහැ. මේ ජනවාරි මාසේ බැලුවොත් ගිය ජනවාරි මාසයට සාපේක්ෂව විශාල වශයෙන් අපේ විදේශ විනිමය රටට ලැබෙන එක අඩු වෙලා තිබෙනේ. අන්න ඒකයි අපිට තියෙන ප්‍රශ්නේ. අපිට තියෙන ප්‍රශ්න තමයි වර්තමාන ආණ්ඩුවට රට ගොඩ ගැනීමේ වැඩපිළිවෙලක් නැහැ. ඔවුන් කරන්නේ తాවකාලික ඇස් බැඳුවක් පමණයි. මේ IMF ගිවිසුමක් පෙන්නලා ලෝක වෙළඳ පොලේ තෙල් මල් අඩු වීමෙන් වෙච්ච වාසියක් රටට තමුන් කරපු දෙයක් වගේ පෙන්නලා ජනතාව රවට්ටනවා. ජනතාවට මේ වෙලාවේ මේක තේරෙන්නේ නැතුණාට තව මාස 6ක් විතර යනකොට මේක බරපතල ලෙස තේරෙන පටන් ගන්නවා. ඉතින් ඒ නිසා විපක්ෂයක් වශයෙන් අපේ වගකීම තමයි මේ යථාර්ථය ජනතාවට කියන එක. අපි නැවතත් සාරාංශගත කොට කිව්වොත් පළමුවෙන්ම IMF වලට යන්නට රට අවශ්‍යතාවක් තිබුණේ නැහැ. රට බංකොලොත්යයි ප්‍රකාශ නොකළා නම් බංකොලොත්ය ප්‍රකාශ කළාට පස්සේ වෙන කිසි කෙනෙක් අපිට උදව් කරන්නේ නැති නිසා ඒ වෙලාවේ IMF යා යුතුව තිබුණා. මොකද වෙන කෙනකින් උදව් ගන්න බැරි නිසා. නමුත් එතනින් අදහස් කරන්නේ අපේ සම්පූර්ණ ඉදිරි ආර්ථික සැලැස්ම IMF එකකින් විසඳා දෙනවා කියලා. ඒ ආර්ථික සැලැස්ම ඉදිරිපත් කළ යුත්තේ අපි, ඉදිරිපත් කළ යුත්තේ අපේ රජයයි. මම ඉතාමත් පැහැදිලි කියනවා වර්තමාන රජයට එවැනි වැඩපිළිවෙලක් නැහැ කියලා. ඒ නිසා රජය හොඳින්ම දන්නවා. තව ටික දවසකින් මාසයක් විතර යනකොට බරපතල ලෙස ආර්ථික අර්බුදය මේ රටේ එනවා. රැකියා නැති වෙච්ච මිනිස්සු පාරට එනවා. බඩු බාන්න ගන්න බැරුව යනවා. ණය හිමිව ණය ඉල්ලන්න පටන් ගත්තට පස්සේ මේ තියෙන ඔය පෝලින් නැහැ, තෙල් දිනනවා, ගෑස් දිනනවා කතන්දරේ වෙනස් වෙන්න පටන් ගන්නවා. එතකොට මේ රටේ ඇති වෙන කලබලේ වළක්වගෙන තමයි රජය දැන් ඉඳන්ම උත්සාහ කරන්නේ දැඩි නීති ගෙනල්ලා සන්නද්ධ වන්නට. ඉදිරියට එන්නට නියමිත ප්‍රතිශස්ත්‍ර පනත එවැනි දෙයක්. මේ ප්‍රතිත්‍රස්ත පනත හොඳින් කියවලා බැලුවොත් ඕනෑම කෙනෙකුට වෙන මේක ත්‍රස්තවාදයේ වළක්වන්න ගෙනාපු එකක් නෙවෙයි. මේක වෘත්තීය සමිති ක්‍රියාකාරකම් මහජන හඬ විරෝධතා මර්ධනය කරන්න කරපු දෙයක් කියලා. ඉතින් ඒ පනත් දෙක ඒ පනතත් ගෙනල්ලා ඒකත් සම්මත කරගත්තු ආණ්ඩුව ඉදිරියේදී විශාල මර්ධනයක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. හැබැයි අපි එකක් කියනවා. කවදාවත් මර්ධනයෙන් ප්‍රශ්න විසඳලා ආණ්ඩුවකට සදාකාලිකව ඉන්න බෑ. ඒකෙන් සිද්ධ වෙන්නේ විශාල විනාශයක් ඇතිවීම. ඒක ඉතිහාසයේ අපි දැකලා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ මාමා වෙච්ච ජයා ජවද මහත්මයා මේ විදිහට මර්ධනය කරන්න ගිහිල්ලා උතුරු දකුණ ගිනි යවලුන හැටි අපි දැකලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේ රටේ ජනතාවට ඉල්ලා සිටිනවා කරුණාකරලා මේවා ගැන අවදියෙන් ඉන්න කියලා. මේකට තියෙන එකම විසඳුම හැකිතාක් ඉක්මනට ජනාධිපතිවරණයක් හෝ මහමැතිවරණයක් හෝ මැතිවරණයක් ලබාගෙන රටේ ජනතාවට පිළිගන්නට පුළුවන් ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන ආණ්ඩුවක් බලයටගෙන එතැන් සිට මේ රටේ ආර්ථික සංවර්ධනය යළි ආරම්භ කිරීමයි වෙන විසඳුමක් නැහැ. රජයට නියවරන්ට කිසිම වැඩ පිළිවෙලක් නැහැ කියන මේ ආර්ථික අර්බුද සත්‍ය විසඳන්නේ. එතකොට ඒ ආර්ථික අර්බුදයන් ඉදිරි මාස ගාන තුළදී මේක එන්න ගියාම නැවතත් අර ජනතාව ප්‍රකෝපකාරී තත්ත්වයට පත් වෙනවා. ඒ පත් වුණාම ඒව මර්ධනය කරන්න තමයි දැන් මේ අලුත් පනත් එහෙම ගේන්න කියලා දැම්මම ඒගොල්ලෝ ඒ හරහා තමයි සූදානම් වෙන්නේ. يعني මිනිස්සුන් කන්ට බොන්න දෙන්න සූදානමක් නැහැ. කතාව තමයි මුතුමා සඳහන් කරන්නේ. දැන් මේ ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳව පාර්ලිමේන්තුවට ගෙන මොන වගේ තීරණයක්ද ඔබතුමාගේ පැත්තෙන් දෙන්න හදන්නේ අතර මේක? මේ ප්‍රතිත්‍රස්ත පනත පැහැදිලිවම ඉදිරියේදී එන ආර්ථික අර්බුදය හමුවේ ජනතාව නගින හඬ මර්ධනය කරන්නට ඒ සම්බන්ධයෙන් ඇති වෙන විරෝධතා මර්ධනය කරන්න ගෙනාපු එකක් කියලා මම ඉතාමත් පැහැදිලිව කියනවා. මොකද ලංකාවේ ත්‍රස්තවාදී තිබුණා. ත්‍රස්තවාදී සම්බන්ධයෙන් පනතුත් තිබුණා. 1978 හඳුන්වා දුන්නු පනතක් මේ වෙනතුරු අපි ගාව තිබුණා. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත. දැන් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේ තිබිච්ච අඩුපාඩු ඉවත් කරගන්න කියලා තමයි අලුතෙන් පනත් හදන්නට පටන් ගත්තේ. නෝ දැන් වෙලා තියෙන්නේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේ තිබුණාටත් වඩා බරපතල පනතක් රටට හඳුන්වා දී තිබෙනවා. මේ පනතේ ඔබ ඕනෑම කෙනෙක්ව ත්‍රස්තවාදී කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ආණ්ඩුවට එරෙහිව කතා කරන ඕන කෙනෙක් මාධ්‍ය ආයතනයක් වුණත් ත්‍රස්තවාදී ආයතනයක් විදිහට හඳුන්වන්න පුළුවන්. කතා කරන ඕන කෙනෙක් ත්‍රස්තවාදී කියලා කියන්න පුළුවන්. අපි කරන ඕනෑම ක්‍රියාකාරකමක් ත්‍රස්තවාදී ක්‍රියාකාරකමක් කරන්න කියා හඳුන්වන්න පුළුවන්. ඒ වගේ තාමත්ම විශාල පුරුල් පරාසයක ත්‍රස්තවාදී අර්ථ දක්වලා තිබෙනවා. මොකද ඉදිරියට කවුරු තමුන්ගේ ආර්ථික අමාරුකම් ගැන, තමුන්ගේ දරුවන්ට කන්න බොන්න දෙන්න බැරිකම ගැන, තමුන්ගේ රස්සා නැතිවීම ගැන පාරට බැල විරෝධය දක්වන්න පටන් ගත්තොත්
මේ ප්‍රතිත්‍රස්ත පනත යටදී ඌම අත්අඩංගුවට ගන්න පුළුවන්. අත්අඩංගුවට ගන්න පුළුවන් බව නෙවෙයි. එවැනි කටයුතු සැලසුම් කරා කියලා. ඒ කියන්නේ විරෝධතාව පවත්න සැලසුම් කරා කියලා පව ඔබව අත්අඩංගුවට ගන්න පුළුවන්. ඒ නිසා විරෝධතාව පවත්න ඕනේ නැහැ. විරෝධතාව පවත්න සැලසුම් කරා කියලා පව රජයට ඔබව වෙලා මර්ධනය කරන්න පුළුවන්. මේක හරියට අර හිට්ලර්ගේ මර්ධනය හා සමාන බරපතල මර්ධනයකට සූදානම්ක් විදිහට අපි දකින්නේ. ඔව් දැන් මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාදයක් වෙන්නේ. එතකොට මොකද ඔබතුමාලා ලෑස්තිද මේකට උත්තර සපයන්න? මේකට මොකද කරන්න ඕනේ කියලා? මේකට විරුද්ධ වෙනවද? අපි අපි පොළු හදනවද? මොකද අපි පැහැදිලිවම මේ පනතට විරුද්ධව කතා කරන්න පටන් ගන්න තියෙනවා දැන්ටම. අපි ජනතාව දැනුවත් කිරීමේ කාර්යය කරගෙන යනවා. ඒ වගේම මේක පාර්ලිමේන්තුවට පනතක් විදිහට ආවම අපි පැහැදිලිවම ඒකට රිව සටන් කරනවා. මේක පරාජය කරන්න උත්සාහ කරනවා. නමුත් මෙතනදී වැදගත් දේ තමයි මම නැවත නැවතත් කියන්නේ, ජනතාව මේවා ගැන දැනුවත් වෙන්නට ඕනේ. ජනතාව මේ ඉතිහාසයට බැන බැන හැමෝගෙම වැරදි කිය කීන්නේ නැතුව මේ බරපතල උවදුර දැනගෙන තමුන්ගේ මහජන නියෝජනයට බලපෑම් කරන්න ඕනේ. මේවා සම්බන්ධයෙන් ඔබේ ඡන්දය නිවැරදිව දෙන්න කියලා. මොකද අද ආණ්ඩුවට ඡන්ද 120ක් විතර වගේ තියෙනවා. මොකද ඒතර ඉන්න පිරිසක් ඕන දෙකට අත උස්සන. මොනවද කියලා දන්නේ නැහැ ආණ්ඩුව කරන්නේ මොනවද අත උස්සනවා. අපි හෘද සාක්ෂියට එකඟව ඒකට විරුද්ධව ලෙලිට ආවා. අපි ජනතාවට කියන්නට ඕනේ මේ ආණ්ඩුව ඇතුළේ ඉඳගෙන මේ ඕන දෙයකට අත උස්සන අයට කියන්න කරුණා කරලා ඒක කරන්න එපා. ජනතාවගේ පැත්ත හිට ගන්න. හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන්න. එහෙම කරොත් පමණයි පාර්ලිමේන්තුව තුළ අපිට මේක පරාජය කරන්න පුළුවන්. නාලක මහත්තයා, ඔබ කියන එක අපිට පැහැදිලි. يعني මොනවා කරනද? මැතිවරණයක් ආවොත් තමයි ජනතාව ඔය කවුරු කවුරු හෝ ඒවා තෝරා බේරන කටයුතු කළ යුත්තේ කියන කතාව තමයි මුතුමා සඳහන් කරන්නේ. නමුත් දැන් මේ ත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ගෙනහැරලා අපි දන්නවා පාර්ලිමේන්තුවේ මේ වෙලට කියන ඕනම දෙයකට ලෑස්ති වෙලා අත උසල මේවා සම්මත කරන්න කට්ටියක් ඉන්නවා. අපි යන්නේ එතනට මොකද අපි කරන්න කියන එකයි මේ අනුකද. ඒක හරි හෝ වැරදි හෝ මම දන්නේ නැහැ. මේ 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 ආපු කාල සීමාව තුළ එහෙම වෙලා. එතකොට ඒකෙන් අපිට පේන්නේ කීප දෙනෙක්ගේ සුඛ විහරණයේ උදෙසාම පමණයි මේ සියල්ල ගේන්නේ. එතකොට ඔබතුමා කියන කතාව අපිට දැම්ම කරගන්න බැරි වෙනවා. ඒ කියන විදිහට ජනතාව හැටියට මොකද අපිට මේකට කරන්න පුළුවන්. දැන් පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටිය මේවට සූදානම් වෙලා ඉන්නවා. ඒත් වශයෙන් මේ පාර්ලිමේන්තුව තුල තියෙන අති බහුතරයක්. ඒ කියන්නේ බහුතරය ඉන්නේ තමුන්ගේ අවශ්‍යතාවන් වෙනුවෙන් අත උස්සන් සූදානම් වෙලානේ. ඔවුන් ජනතාව පැත්ත නෙවෙයි ඉන්නේ. ඒ කියන්නේ අපි විශ්ින් ප්‍රතික්ෂේප කරපු ආර්ථික ප්‍රතිපත්තියකට අද අත උස්සමින් මේක ඉතා හොඳයි කියලා කියන්න පුළුවන් තරම් නිර්ලජ්ජිත තත්ත්වයකට ඔවුන් පත් වෙලා තිබෙන්නේ. එතකොට ඉස්සරහට එන්නට නියමිත බරපතල පනත් සියල්ලටම ඔවුන් අත උස්සන්නට සූදානම්. ඉතින් අපිට කරන්න පුළුවන් විපක්ෂ විදියට ජනතාව දැනුවත් කරලා ජනතාව එකතු කරගන්න එක පමණයි. විශේෂයෙන්ම මේ ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් මම ඉතාමත්ම කාරණක ඉල්ලා සිටිනා මේ රටේ මාධ්‍යවලට පෙරමුණ ගන්න. මොකද මාධ්‍යවලට මේ රටේ ජනතාව දැනුවත් කරන්න පුළුවන්. මේවා තමයි ප්‍රශ්න. මේවා තමයි වැදගත් ප්‍රශ්න ඉස්සරහට මේ රටට බලපාන. ඒ නිසා මේ රටේ සියලුම මාධ්‍ය ආයතනවලින්, මාධ්‍ය සහෝදරයන්ගෙන්, ඒ වගේම සමාජ ජාල ක්‍රියාකාරිකයන් මම ඉල්ලා සිටිනවා මේවා ගැන හොඳට අධ්‍යයනය කරලා හොඳ ඒවා පිළිබඳ ජනතාව දැනුවත් කරන්න. ඒ හරහා පමණයි අපිට මේ පාර්ලිමේන්තුව තුළ සිටින නිවට ලෙස ආණ්ඩුව කරන ඕන දෙකට අත උස්සන පිරිස දැනුවත් කරලා අඩු ගානේ ඉන් කීප දෙනෙක් තනි පැතට ගන්නට පුළුවන්. ලොකු පිරිසක් අවශ්‍ය නැහැනේ. අපිට 15 දෙනෙක් එතන දැන් තේරුම් ඔලු තේරුම් පිරිසුදු කරලා ජනතාවගේ පැත්තට ගන්න පුළුවන් නම් අපිට මේ පනත පරද්දන්න පුළුවන්. දීර්ඝ වශයෙන් සමාජයේ සාකච්ඡාවට භාජනය වෙච්ච එකක් නෙවෙයිනේ. ඉතින් ඒක සමාජයේ සාකච්ඡාවට යොමු වුණාට පස්සේ අපි ඒ ගැන කතා කරමු. ලක්තිරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්.